අයිබෝවන් අද දින හාට් ටොක් තුලින් අප කතා බහ කරන්නේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සමගයි අප අද දිනේ කතා බහ කරන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි අයිබෝන් ඔබතුමාට ජනාධිපතිවරයෙකු පත්විය හැකි වාර ගණන දීර්ඝ කිරීම තුලින් ඔබතුමාගේ පෞද්ගලික දේශපාලන ගමනට මේ කොයි ආකාරයෙන් බලපායිද මගේ හෝ වෙන කාගේ හෝ දේශපාලන අනාගතයේ සුබදායකද නැද්ද කියන එක නෙමෙයි මෙතෙන්දි බලන්නේ සුබදායකයි රටේ අනාගතය විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කරන තත්ත්වයට ඔබතුමා දැන් පත් වෙලා නෑ විධායක ජනාධිපති ක්‍රමයේ පාර්ලිමේන්තුවේ වග කියන තත්ත්වයට සංශෝධනය වී යුතුයි කියන මතය අපි ඉන්නේ බැංකේ මුල් මහතාට එරෙහිව ගෙන ගිය අරගලය නතර කරපු ආකාරය සුදුසුද මේ අරගලයත් නතර කරපු ආකාරය සියල්ල මේ රට වෙනුවෙන් සිද්ධ වෙච්ච දේවල්. ඒව දේශපාලන අනාගතයට බලපාන්නේ හොඳටද නරකටද කියන එක විතරක් වැදගත් නෑ. ජගත් මහලේකම් සමගින් සාකච්ඡා කරන්නට ඇයි ඔබතුමා මහ සමුළුවට සහභාගී නොවුවේ? නෑ එහෙම යන්න අවශ්‍යයි කියලා මම හිතුවේ නෑ. නිවාස ලක්ෂ 3 ඉදිකිරීම ආරම්භ කරන්නේ කොයි කාලෙද? නිවාස දසලක්ෂයේ වැඩසටහනකට අපි යන්නේ. ඒක 2011 ජනවාරි සිට අපි ආරම්භ කරා. මේ ආකාරයෙන් නිවාස ලබා දීම පක්ෂ පාට අනුව වෙනස් වෙයිද? නිවාස අහිමි නම් පක්ෂය වැදගත් වෙන්නේ නෑ. ඔබතුමා ජ්‍යොතිෂය විශ්වාස කරනවද? නෑ. ජ්‍යොතිෂයට අනුව ඔබතුමා රටේ අනාගත නායකත්වයට පත් වෙන බව කිව්වොත්? ඒක රටේ ජනතාව තීරණය කරනවා. ඒ කියන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙනවා. කවුරුත් රටේ නායකයෝ වෙන්න කැමති. මම විතරක් නෙවෙයි හැමෝම. ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් වුණත් ඇයි තවමත් ආණ්ඩුව උන්ට බය? මොන බියක්ද? ඔහු දේශපාලනයට ආව නිසාද මේ චෝදනා එල්ලවන්නේ? නෑ ඔහු දේශපාලනයට ආපු නිසා අනාවරණය වුණේ එක චෝදනාවක්. ඒ කියන්නේ හයිකොප් වංචා සුදු කුඩි කතාව. ඔහු දේශපාලනයට ඇවිල්ලා කියපු කතාව. දැනට තියෙන චෝදනා ගොඩක් දේශපාලනයට පැමිණ ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවන්හි ප්‍රතිඵල. මේ පිටුපස පරිගැනීමේ චේතනාවක් නැහැ කියලාද ඔබතුමා කියන්නේ? දැන් පරිගන්නව නම් උසාවිය උන්නේ. සමහර කියනවා මේ කැලෑ අධිකරණයක් කියලා. යුදා අධිකරණයේ කැලෑ අධිකරණයක් කියන්නේ කොහොමද? ඒක පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කරපු අධිකරණයක්. එසේනම් උන් අධිකරණයට අපහාස කරනවා. අනිවාර්යෙන්ම. මේට එරෙහිව පියවර ගන්නට බැරිද? ගත යුතුයි. කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් වැඩි වෙයිද? මම ප්‍රාර්ථනා කරනවා වැඩි නොවේවත්. ඔබතුමාගේ අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු වුණොත්? නෑ වෙන වෙනසක් සිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. කොහොමද අමාත්‍ය ධුරයක් දැරීම දැනෙන්නේ? ඒක දුෂ්කර වගකීමක්. ලොකු බරක් අපි දැන් ඊය සැහැල්ලුවෙන් ඉටු කරමින් ඉන්නවා.